ප්‍රභාව ගැන කියලා දුන්නා නේද? මට පොත බලලා හරි කවන්න නැහැ කියන්නේ. ශක්ති ප්‍රභාව තියෙන්නේ මොනවාද? ශක්ති ප්‍රභාව කියුවේ මොනවාද? අපිට ශක්තිය හදාගන්න යොදාගන්න දේවල් නේද? මොනවාද? අපිට මේ ලෝකේ තියෙන වටිනාම ශක්ති ප්‍රභවයේ සූර්යයා. සූර්යයා නේද ගන්න ශක්ති ප්‍රභවය. එයානේ අපිට මේ ආලෝකය දෙන්නේ, තාපය දෙන්නේ, හැමදේම දෙන්නේ යා නේද? සූර්යයා කියනවාද ශක්ති ප්‍රභවයක් වෙන ගලා යන ජලය, සුළඟ, ගල්ලඟුරු, පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, එල්පි වායුව, තව විදුලිය කියන එක අපි කතා කරන්නේ නැතේ මුචියට. විදුලිය කියන එක ශක්තියක් වෙන නිසා හනේ. තව දැව අනේ දැව ලීකුඩු වීකොඩු දහයියා පොල්ගඩු අඟුරු ඔය වගේ දේවල් සුදු. දැන් ඕ වගේ මෙන්න මේ කියන දේවල් තේරෙනවද කියලා බලන්න. ඕ වගේ සමහරක් ඒවා ඉක්මනට ඉවර වෙනවානේ. මොනවද ඉවර වෙන්නේ? අනේ ඔ එල්පි ඔගොල්ලෝ දන්නවනම් බබා 2000 සාමාන්‍ය 30-35 වෙනකොට සාමාන්‍ය අනිවාර්යෙන් 40 වෙනකොට 2040 දැන් මේ 2000 කියේ 24 දැන් තව මාස කිහිපයක 25නේ 25 කියලා හිතන්න 40 වෙන්න තව අවුරුදු කීයක් තියෙනවද? 40 වෙන්න 15ක් තව අවුරුදු 15ක් යනකොට සාමාන්‍ය 2040 වගේ වෙනකොට ඒ කාන්තෙම ළමයි අපේ ලෝකේ තියෙන මොරතෙල් කියන එක ඉවර වෙනවා. මොරතෙල් කියන මොනවද චෝටි? ඔය පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, එල්පි වායු, ගල් නඟුරු වගේ දේවල් ඒ කාන්තෙම පුතා මේ පෘථිවිය මතේ ඉවර වෙනවා. ඔගොල්ලෝ දන්නවද ඔය මේ මොරතෙල් කියන ඒවා හැදුනේ කොහොමද කියලා? පෙට්‍රල් හැදුනේ කොහොමද කියලා දන්නවද? කොහොමද? දන්නද ඇත්තට? මොහොතයට තියෙන නෑ පුතේ. දැන් අපි මේ ඉන්නවනේ, දැන් මේ හැමදාටම අපි ඉන්නවද මේක ඇතුලේ? නෑනේ, අපි මැරෙනවනේ. මැරුණයි පස්සේ රශ්මික අපි මේ පොළොවට දිරාපත් වෙනව නේද? ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. අපි මේ පොළොවට දිරාපත් වෙනවා. හරි හරි, මං කේතිය බලුවා. මේ අපි මේ මැරුණයින් පස්සේ මේ පොළොවට දිලාපත් වෙනවානේ. ගස් කොළන් වල කොළ රොඩි වැටෙනවා නේද? කොළ වැටෙනවානේ. ඒවත් පොළොව උඩට වැටෙනවා. ඒවත් දිලාපත් වෙනවා. ඔය සියලුම දේවල් දිලාපත් වුණයින් පස්සේ බබෝ වැහි ජලයත් එක ගසාගෙන ගිහිල්ලා කොහටද වැටෙන්නේ? මුහුදට වැටෙනවා. ස්පෙෂලිටි ගාන කියලා පාඩ වැටෙන්නේ මොහොතේ වැටෙනවා. වැටුණු ඒවා මුතේ දැමි. හිතන්නකෝ, මෙන්න මෙහෙම ගොඩ බිම තියෙනවා, ගලාගෙන ගිහිල්ලා මයි පුතා මේවා මොහොතේ වැටෙනවා. වැටුණයින් පස්සේ මේ තියෙන මොහොත ජලය ඒ ගොඩාක් ගැඹුරු. ඉතින් මම මෙහෙම ඇන්දර නේද? වැටුණයින් පස්සේ මේවා උඩට වැලි ඇවිල්ලා වැටිලා වැලි ස්තරයකින් මේවා වැහිලා යනවා. මොනවද වැහිලා යන්නේද? කොලරඩු සතුන්ගේට කටු ඒ දී සියලුම දේවල් මේක ඇතුළට වැටලා මේව වැහිලා යනවා. වැහිලා ගියයින් පස්සේ අවුරුදු මිලියන ගාණක් තිබ්බයින් පස්සේ බබෝ, අවුරුදු මිලියන ගාණක් තිබ්බයින් පස්සේ මේ දිගා යන සත්හා ශාක කොටස් ටික මොරතෙල් බවට පත් වෙනවා. අවුරුදු දෙකකින් තුනකින්ද නෑ, අවුරුදු මිලියන ගාණක් තිබ්බයින් පස්සේ තමයි වෙන්නේ. ඔය අවුරුදු මිලියන ගාණක් තිස්සේ හැදිච්ච මොරතෙල් ටික අපි මොකෝ කරන්න? අපි එක දවසකට බොරතෙල් දැරල් මිලියන ගාන එක දවසකට එළියට ගන්න අරගෙන කාර්වලට ගගහ පදිනවා.
හැබැයි ඔය හැදෙන්න අවුරුදු මිලියන ගාණක් යනවා. ගල්ලංගුරුත් එහෙමයි, එල්පී ගෑසුත් එහෙම තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඔහොම දවසකට බොරතෙල් බැරල් මිලියන ගාණක් එළියට ගන්නකොට තියෙන බොරතෙල් ටික මොකද වෙන්නේ? ඉවර වෙලා යනවා. ඒ ඉවර වෙනවා 2040 වෙද්දී. එතකොට මේ ලෝකේ බොරතෙල් නැතුව යනවා. මම විශ්වාස කරන හැටියට අපි තමයි පුතේ අවසාන පරම්පරාව පෙට්‍රල් වාහන බැලුවෝ. ඔයාලට වාහනයක් පදින්න වෙන්නේ මොනා ගන්න පදින්නේ පිටලියෙන් යන ඒවා තියෙනවා. ඒවා යන්නේ කිලෝමීටර් 100ක් විතර. ඒ 100 100 ගන්න අතර කරලා චාර්ජ් කර කර යන්න වෙනවා. දැන් එහෙම නැහැනේ පුතේ, අපි කාර් එකක් ගත්තාම මෙතෙන්දල මට යාපනයට පදින්න ඕන පදිනවා. අවුලක් නැහැනේ. හැබැයි ඕගොල්ලන්ට එහෙම chances දෙන්නේ නැහැ. ඒ කාලේ වෙනකොට මොනාහරි දෙයක් ඔය හයිඩ්‍රජන් හරි මොනාහරි ඉන්ධනයක් හොයාගෙන තිබ්බොත් ඕගොල්ලෝ පදීවි. නැතිනම් ටෙක්නිකලා ගෙදෙල්ලා ඉදී. අනේ ළමයි පෙට්‍රල් භූමිත ලීසන් වගේ දේවල් නැති වුණොත් මොකෝ වෙන්නේ? දැන් මෙහෙම හිතන හරි ලෝකෙන් වැඩක් නැහැ. ලංකාව ගැන හිතන්න. ලංකාවට සම්පූර්ණයෙන්ම තෙල් ගේන එක නතර කරනවා. කිව්ව කීතන් මොකද වෙන්නේ කියන්නේ? එතකොට ඔන්න වාහන වලට තෙල් නැහැ. වාහන ටික මොකද වෙන්නේ? උගේ තියලා තියන්න වෙනවා. ඒ වගේ කිසි ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ නැහැ. කැඳේනවා. ඊට පස්සේ දැන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මලකට කාලේ වාහන ටික විනාශ වෙලා. ඊට පස්සේ එතකොට විදුලියක් නැති වෙනවනේ සර්. විදුලිය නිපදව ගන්න කොහොමද? ඔව් ඒකත් නැති වෙනවා. ඊට පස්සේ ජලයෙන් විදුලිය නිපදවුවාට පුතේ ඔය ඔක්කොම කරන්න වාහන ඕන නේද? කැඩෙන බිඳෙන ඒවා හදන්න ඒවා මෙයා කරන්නේ. ඉතින් ඩයිනමෝ කොහේ ඉඳලද ගේන්නේ? ප්‍රවාහනය කරන්න ඕනේ නැව කරය දෙන්න පුළුවන්. සූර්ය පැනල ගහන්න ඉතින් වැඩ කරන්නේ නැහැනේ. ඉතින් කොහොමද කරන්නේ? කරන්න වෙන්නේ අඩුම කිසිම වැඩක් කරන්න වෙන්නේ. පන්ති යන වෙනවද? නෑ මට පන්ති යන්න වෙන්නේ නෑ. වැඩ ඉස්කෝලේ යන්න හම් වෙන්නේ නෑ. ඉස්කෝල ගුරුවරුන්ට එන්න හම් වෙන්නේ නෑ. පෙදර ගස් කොළන් කපා ගන්න වෙන්නේ නෑ. මේක ටිකෙන් ටික ටිකෙන් ටික කැලේ ගවිලා යනවා. ඊට පස්සේ දැන් ඔයාට නිකුත් ඇඳුම් ගඳගෙන ඉන්නවනේ. ඔය ඇඳුම් ටික 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 යනකොට විරාපත් වෙලා ගිරලා යනවා. අලුතෙන් ඇඳුම් වෙනවද? ඇඳුම් ගෙනා මෙහාට මොකේ තියෙන පිටරින්ද මෙහාට ඇඳුම් වෙන්නේ නෑ. එතකොට එතකොට ඔයගොල්ලන්ට ඇඳුම් නැති යනවා. එතකොට ඔයගොල්ලෝ අවුලමයි. කොළාද ටිකක් කඩාගෙන ඒක වටේ තෙල්ලගෙන ඉන්න එන අය ඈ ගුප්තයන් බත් කරන්න විදියකුත් නෑ. අමාරුයිනේ. ආය මාසරයා වැඩි යුගයට යනවා නේද? ඊට පස්සේ ඔයගොල්ලෝ දුන්නයි තලේ අරගෙන උජාමුතුගේ මෝහස දුවනවා. ඔක්කොම හරි අස්සෙලිය තියෙන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. කැමති ඒක තමයි හැබැයි ඉන්නේ. ඒක නිසා අපි ඉතින් දැන් මොකද කරන්නේ? දැන් 2040 වෙනකොට ඉවර වෙනවා. දැන් මොකද කරන්නේ? ඒ වගේ ඉස්සන්දරයක් ඕනි 2040 වෙනකොට වඩා අවුරුදු 21ක් විතර. මන් නම් ඇන්දලා මම නම් මැරිලා ඉතින් කමක් නෑ. හින්ද මං කියන්නේ යන්නේ ඕන්නේ පෙට්‍රල් නැතිව මෙතන නැපේචිලු මට ඕ. මම මැරිලා ඉවරනේ. මම මැරිලා ඉවරනේ. ඔයගොල්ලෝ නේන්නේ ආයිව දෙන්නේ මා මට හැටයි හැට පහයි ඇත්තටමයි පහ පොලි පල්ලයි. ඕ ඒ මේ කප් දාලා ඇවිල්ලා නේ. අඩු වුණාට ගානවා නෑ. මන් මන් දා උදේට දත් මන්දිනවනේ. ඒකයි හරි. ඔයාම දින්නේ නෑ. බොරු කියන්නේ
බොරෝ කියන්නේ අම්ම තමයි කිව්ව දෙන්නේ නැහැ කියලා. නාන නැගුවා අද වදි නැගුවා. යෝටි කියන්නේ අනේ දැයි අපි මොකද කරන්න කියන්නේ. මිනිස්සු මාලා අපාම කියන බොයි පෙට්‍රල් එනවාද? ඉතින් මොකද දාලා අවුරුදු මිලියනයක් ඉදරවට බලන්නේ ඉන්නේ පෙට්‍රල් එනවා. ඔයා උපරිම අවුරුදු 60ක් ඉදෙන්නේ අවුරුදු මිලියන එකක් යනවා වට ඉන්න බෑ. දැන් මොකද කරන්න කියන්නේ අපි? අනේ ඉතුරු කරන්න බෑ පුතේ ඉවර වෙනවා. ඉතින් අපි පාවිච්චි කරන්නේ නැතුව ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් ඔක්කොම තෙල් ටික පාවිච්චි කරනවා. අපිට නැති යනවා. ඒකක් වන්නේ මේ චොඩි කරන්න ඕනේ. අපි දැන් වාහන ඔක්කොම තියෙන්නේ පෙට්‍රල් ඩීසල් වලින් දුවන ඒවා නේද? ඕවා පුතේ වෙනස් කරගන්න ඕන. අපි අලුත් බල ශක්ති හොබයන්න වලට යන්න ඕන. නෑ, හයිඩ්‍රජන් වගේ වායුව පාවිච්චි කරමු. හයිඩ්‍රජන් මේ ලෝකේ ඉවර වෙන්නේ නෑ. සුළඟේ කගේ වගේ විදුලිය නිපදවන්න පුළුවන් වාහන පාවිච්චි කරමු. චාර්ජ් කර කර හරි යන්න පුළුවන්. එතකොට හැබැයි ඒ වෙනකොට අපි සූර්යයා වගේ දුවන වාහන හදලා තියෙනවා නะ. ඉතින් බය වෙන්න එපා, පෙට්‍රල් නැති වුණාට මනුස්සය අලුතෙන් අලුතෙන් ආය අලුත අලුතෙන් හොයා ගන්නවා. මනුස්සය මොනාගේ හරි දුවන්න පුළුවන් වාහන හදා ගන්නවා. එතකොට මට කියා ගන්න ඕනේ, එතකොට මට කියා ගන්න ඕනේ, ඔයාට දැනෙනවද අපි ගාව තියෙන බලශක්ති ප්‍රබලයන් සමහරක් ඒවා උත්තේ බොහොම ඉක්මනට ඉවර වෙනවා. සමහරක් ඒවා නම් කොච්චර පාවිච්චි කරත් ඉවර වෙන්නේ නෑ. ඒ පුනර්ජනනය කියන එකේ තේරුම තේරුම් ගන්නවද? පුනර්ජනනය කියන එකේ තේරුම පුනර් කියන්නේ මොකද්ද? පුනර්භවයක් කියන්නේ මොකද්ද? නැවත ඉපදීමක් කියන එක. පුනර්භවයක් කියන්නේ නැවත ඉපදීමක් කියලා. පුනර් කියන එකේ තේරුම මොකද්ද එහෙනම්? නැවත නැවත කියන එක. පුනර්ජනනය කියන්නේ නැවත නැවත කියහදෙනවා කියන එක. මේ එහෙනම් මම මෙහෙම මේ වචනේ කියන්න. පුනර් ජනනීය ශක්ති ප්‍රබව. මට කියන්නක තේරුම. පුනර්ජනනීය කියන්නේ නැවත නැවත හැදෙන ශක්ති ප්‍රබව කියන ඒවා නේද? පුනර්ජනනීය නොවන ශක්ති කියන්නේ නැවත නැවත හැදෙන්නේ නැති ශක්ති ප්‍රබව. අපි පාවිච්චි කරන්න ඕන පුනර්ජනනීය ශක්ති ප්‍රබවද පුනර්ජනනීය නොවනවද? පුනර්ජනනීය ශක්ති ප්‍රබව තමයි පාවිච්චි කරන්නේ. නැවත නැවත හැදෙන එක පාවිච්චි කරන්න. පෙට්‍රල් කියන්නේ පුනර්ජනනීයද පුනර්ජනනීය නොවනද? පුනර්ජනනීය නොවන බබා ආයි පාරක් හැදෙන්නේ නැහැ. පෙට්‍රල් ඉවරනවා ඉවරනවා. සූර්යාලෝකය කියන්නේ පුනර්ජනනීය. එහෙනම් තරුවක් දාලා නියමද මෙහෙම? මොකද්ද ප්‍රාණ පවතින අනේ අද වීඩියෝ පෙන්නන්න කකවද දෙන්න. අද සිට අනිවාර්යෙන් ඕගොල්ලොන්ට හැම දවසකම වීඩියෝ එකක් පෙන්නනවාමයි. ළමයි ඇත්තටම මේක නම් මාරු දුකෙන් ඉන්නේ. මම ටීචර් කෙනෙක් අද වේ කතාරේ එවන් සෑහෙන දුකෙන් ඉන්නේ. මොකද මාතර 30ක් සැරේ 30ක් අතර වදා මට උඩයවා ගන්න පුළුවන් වුණා. එදාට මතකද මං ගිනි තියලා විනාඩියක් ගියේ නෑ. දුම් චූරණ වැස්සක් ඇස්සා. සවුකොල ටික තෙවුණා. ඒක ගියේ නැති වුණා. හැබැයි පුතාගේ වගේ නම්බෝ බේර ගන්න පාකයක් උඩ තමාරකේ මුදල් වැටුණායි පාරන්නේ. මේ කට්ටිය වැඩේ කෑවනේ. මේ තිබුණනේ පුතා ඔක්කොම ටික තිබුණ නිසා. ඒවන තිබුණනේ. මේ අන්නකො
එහෙනම් මං සෑහෙන දුකින් ඉන්නේ. ඒක නිසා මං තීරණය කරා අනිවාර්යෙන් අපි දෙවැනි දවසක් හදනවා. හැබැයි පහට එක ගානේ නෙමෙයි, එක්කෙනෙකුට එක ගානේ හදනවා. තා තනියම එකක් හදාගන්න පුළුවන් නේද? දැන් මතකයිනේ බණේ දා අපයට සන් පරිගලට ආවද? සුදු පුතරා වෙන්නේ නැද්ද? එහෙම නැද්ද? තම එකනා නේ කලයා නැද්ද? ඔලම් වැස්ස නිසා මේ වැස්ස තමයි වැඩේ කෑවේ. හොඳේ ඊළඟ පාර යවන්නේ දැම මම විලාසර කියන්න පරිවිඩ හොඳේ. අනේ අනේ අලුත් එකක් හදන්න, ඔයත් එකක් හදන්න, අයියත් එකක් හදන්න. මම කිසිම දෙයක් දෙන්නේ නැහැ. මම පුතාට ඉටි කෑල්ලත් හදන හැටි කියලා දෙනවා. ඔයා එකක් ගෙදරින් හදාගෙන අරගෙන එන්න. හරිනේ? ඊට පස්සේ අපිට අපිට යවා ගන්න පුළුවන්. කම්බි කෑල්ල විතරයි මම දෙන්නේ. කම්බි කෑල්ල මම දෙන්න, මොකද එතෙන්ට ඇවිල්ලා සෙට් කරගන්න පුළුවන්. අරගෙන යවමු. මේ මං දවස කියන්න හොඳේ. මේ මාසේ වගේ ඇත, මේ මාසේ බෑ, ලබන මාසේ මුල වගේ. මේ මාසේ උදේ පෝස්ට් මේ අර ටයිම් එකයි කතන්දර ගොඩෙන් ලබන මාසේ මුල යවමු අපි. හරි? ආ. පොඩ පොරොන්දු වෙයි. මම අනිවාර්යෙන් යවනවා. සත්ත. මේ යන ඒ පරණ කරදර ලෝකෝ තියෙන සියලුම ශක්ති ප්‍රභව ලෝකම්ම තියෙන සියලුම ශක්ති ප්‍රභව සියලුම ශක්ති ප්‍රභව කොටස් දෙකකට බෙදිය හැකිය. භව කොටස් දෙකකට බෙදිය හැකිය. ලෝකේ සියලුම ශක්ති ප්‍රභවය කොටස් දෙකකට බෙදිය හැකිය. ප්‍රමිලකං එක මෙන්න මේක පුනර් ජනනීය දෙන එක වචනයක් මම ඇත් කරලා ලිය තියෙන පුනර් ජනනීය එලිෂා වැඩ කරනවා නේද පුතේ? පුනර් ජනනීය ශක්ති ප්‍රභව අනිත් මේ පුනර් ජනනීය ශක්ති ප්‍රභව කියලා ලිව නේද ඉස්සරහින් ලියන්න. පුනර්ජනනීය ශක්ති ප්‍රභව කියන එක ඉස්සරහින් ලියන්න. මොකද්ද? නැවත නැවත හා නැවත නැවත සෑදෙන ප්‍රභව. නැවත නැවත සෑදෙන නැවත නැවත සෑදෙන කමාවත් දන් නැවත නැවත සෑදෙන භාවිතය මගින් භාවිතය මගින් නැවත නැවත සෑදෙන භාවිතය මගින් නිමා නොවන ශක්ති ප්‍රභව මගින් නිමා නොවන ශක්ති ප්‍රභව භාවිතය මගින් නිමා නොවන ශක්ති ප්‍රභව ශක්ති ප්‍රභව
හරිද පැටියෝ? ශක්ති ප්‍රබව කොමිලක්කන් දෙක ප්‍රමිලක්කන් දෙක අනේ කියන්නකෝ. දෙවනි පුනර් ජනනීය නොවන ශක්ති ප්‍රබව, පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රබව. එලිෂා හරලිලපතේ පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රබව. ඔය වාක්‍යම අනිත් පැත්ත හරවල දෙයක් නැවත නැවත නොසෑදෙන භාවිතය මගින් නිමා වන අන්නහරි භාවිතය මගින් නිමා වන භාවිතය මගින් නිමා වන ශක්ති ප්‍රබව. නැවත නැවත නොසෑදෙන භාවිතය මගින් ඒ රයිස් කතාරන්න ඒකනේ බව හරිද? හරි අපි තරගයක් කියමුද? හා ලකුණු දෙමු බලන්න. මොලේ විතර ලියන්න චොඩි වැනිකේ සුදු ඇයි දුකින් වගේ තරහයද මාත් එක තරහයද? නෑ ඒකනේ. තරගයක් තියෙනවද? බලමු අපි පන්තියේ කවුද වැද්දෝ කියලා. හොඳේ අර ප්‍රශ්න අහන්න තහනම් තමන්ගේ මොලෙන් කල්පනා කරලා ලියන්න ඕන. අනේ අදමයි මේ උගන්වන්නේ. ඔව් ලියන්න. පාත දැක්කෙන ශක්ති ප්‍රබව පාත දැක්කෙන ශක්ති ප්‍රබව දැකෙන ශක්ති ප්‍රබව පුනර්ජනනීය සහ පුනර්ජනනීය සහ පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන ලෙසින් පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන ලෙසින් බෙදා දක්වන්න. ඔව් මෙයාගේ ඉස්සරහ ලියන්න. වගුවක් ගැහුවත් තමයි මෙයාගේ ඉස්සරහ ලියන්නේ පුනර්ජනනීය වන පුනර්ජනනීය නොවන කිකේ. වගුවක් ගැහුවත් සමන්නේ ඇති සුප්‍රියා සුළඟ පෙට්‍රල් මේ චුට්ටක් අහගෙන. සූර්යා සුළඟ පෙට්‍රල් භූමිතෙල් ඩීසල් එල්පී වායු මුහුදු රළ මේ මූතාප ශක්තිය චිරවබහන් මූතාප ශක්තිය කියන්නේ ලෝක ඇතුළ රස්නේ නේද?
ඒකෙන් අපි ශක්ති හදා ගන්න පුළුවන්. භූතාප ශක්තිය කියන්නේ ඒකද? ගල්ලංගුරු දන්නවා. න්‍යෂ්ටික ශක්තිය කියන්නේ මොනවාද? න්‍යෂ්ටික බෝම්බ හදන්න ගන්න යුරේනියම් වගේ මූලද්‍රව්‍ය තියෙනවා. පොළොවේ ඇතුලේ මූලද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම තමයි ශක්තිය ගන්න. න්‍යෂ්ටික ශක්තිය. දර 10 ලී කුඩු ගොම. ගොම කියන්නේ මොනවාද? ඒවනම් ගන්නවා නේද? හරි වැක්කද කියල බලමු. මම බෝඩ් එකට ගන්නවා එක කෙනාව.
අතවෙනි වචනේ පැහැදිලි නෑනේ. සූර්යා සුළඟ පෙත්‍රල් භූමිතෙල් දිවිසල් එල්පී වායුව මුහුදුරට භූතාප ශක්තිය ගල් අඟුරු න්‍යෂ්ටික ශක්තිය. ඒ න්‍යෂ්ටික ශක්තිය ගැන නම් මම ගොඩක් කියලා දෙන්නේ, ඔක්කොම ගැන මම කියලා දෙනවා. මොන විදිහට ලියන්නද මම කියලා දෙනවා.
යාමේ යාළුවට පොත දුන්නාද? පොතේ යාළුවට පොත දුන්නාද? ආ මම පුතා යාළුවට දීලා නේද පොත තියෙන්නේ. හරි දැන් මේ පැත්තට ඉන්න. සූර්යා කියන්නේ අනිවාර්යයෙන්ම පුනර්ජන මේක ලියපු එක නැහැ කියන්නේ ඉස්සලා. සූර්යා කියන්නේ පුනර්ජනනීය ශක්තියක් අනිවාර්යයෙන්ම. හරියට දාන්න. මේක ලියපු එක නැහැ කියන්නේ. සුලග පුනර්ජනනීය වන එකක් තමයි. මේක ලියපු එක නැහැ කියන්නේ. පෙට්‍රල් පුනර්ජනනීය නොවන එකක් පෙට්‍රල් කියන්නේ. ඉවර වෙනවා. භූමිතෙල් මෙහෙම විකාරකෙදීන් පුනර්ජන්මීය නොවන එකක් තමයි. මිනිසල් පුනර්ජන්මීය නොවේ. හරි. එල්පී වායුව පුනර්ජන්මීය නොවන මුහුදුරල පැහැදිලි. පුනර්ජනනීය වන ඕනතරම් මුහුදුරක් තියෙනවා. අයින දෙන්නේ. භූතාව ශක්තිය පුනර්ජනනීය වන දෙනවනේ. පුනර්ජනනීය වන ගල්ලඟුරු මේ භූතාව ශක්තිය ඕනතරම් හැදෙනවා. ගල්ලඟුරු පුනර්ජනනීය නොවන එක. කවුද මේක ලිව්වේ? මේ කවුද ලිව්වේ? අයියා න්‍යාස්තික ශක්තිය මෙතන ඉවේ. සිටිවෝලි දහරදා තියෙන පොතේ මේ පුනර්ජනනීය නොවන එකක් තමයි න්‍යාස්තික ශක්තිය. ඉවර වෙනවා. දර පුනර්ජනනීය වන එකක් තමයි. නැවත නැවත හැදෙනවා. දහයියා පුනර්ජනනීය නොවන එකක් නෙමේ වන එකක්. දහය ඕන තරම් හැදෙනවා අයයි. වෙනවා ඕන තරම් දහය හැදෙනවා. අය අය වී වල වී හැදෙනවා. වෙලින් කොයන් හැදෙනවා ඕන තරම්. ලී කුඩු පුනර්ජනනීය වෙනවා. ඕන තරම් ලී කුඩු හැදෙනවා. ගස් ආයායේ පැලෙනවා. කවුද මේක ලිව්වේ? ගොම හරක් ඕන තරම් ගොම දානවා. ආයායේ. දැන් කීයක් තියෙනවද? එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි එකොළයි දොළයි 13 14ක් තියෙනවා. පුතේ 14න් කීයක් තියෙනවද කියලා බලන්න. ඒ ඒ ඇයි මාන 14න් 14ම තියෙනවා කියන්නේ? 14න් 14ම තියෙනවා නේද කියන්නේ? එක කොල්ලෙක් මිනිස්සු සිහියෙන් 14න් 14ම තියෙන එක කොල්ලෙකුට විතරයි. අනිත් අය අපුඩියක් ගන්න. ආ දෙන්නෙක් ඉන්න අපුඩියක් ගන්න. 13 13 දෙකයි හතර දෙනෙක් ඉන්න අපුඩියක් ගන්න. 12 අපුඩියක් ගන්න. 11 11 අපුඩි ගන්න එපා. 11 වාදේ. හරි. දැන් තේරුණාද කියන්නේ මේ ටික? නෑ පුනර්ජන්මීය නොවන සාස වැඩ තේරුණාද? ඔව්. මේ ප්‍රශ්නේ විතරක් ලියාගෙන අපි පාඩම ගියා. ලියන්න. PDF එකකට මේ ප්‍රශ්න ප්‍රශ්නෙට උත්තර ලියන අතරේ මම වීඩියෝ එකට හන්න. ලියන්න. භාවිතයට වඩා සුදුසු වන්නේ භාවිතයට වඩා සුදුසු වන්නේ භාවිතයට වඩා සුදුසු වන්නේ භාවිතයට වඩා සුදුසු වන්නේ
පුනර්ජනනීය ශක්ති නොවන ශක්ති නොව භාවිතයට ඔයා ප්‍රශ්නය භාවිතයට වඩා සුසුවන්නේ පුනර්ජනනීය නොවන ශක්තිය නොව පුනර්ජනනීය නොවන ශක්තිය නොව නොව පුනර්ජනනීය වන ශක්ති ප්‍රබවයි පුනර්ජනනීය වන පුනර්ජනනීය වන ශක්ති ප්‍රබවයි මේට හේතුව විස්තර කරන්න මේයට හේතුව විස්තර කරන්න මෙට හේතුව විස්තර කරන්න හරි වැඩේවලට දාන්න පොතේ අපි පාවිච්චි කරන්න හොඳ පුනර්ජනනීයවද පුනර්ගන්නීය නොවනේවද පුනර්ජනනීය වනේවා ආයය හැදිනේවා ඇයි ඒවා කොච්චර පාවිච්චි කරත් ඉවර වෙන්නේ නෑ හැබැයි අපි පුනර්ජන මේ උත්තරේ කියන්නේ හරිනේ හැබැයි අපි පුනර්ජනනීය නොවනේවා පාවිච්චි කරොත් ඒවා ඉවර වෙලා අපිට ශක්තිය නිවදවා ගන්න බැරුව යනවා. එනම් ඔයා මම ඔයා වුණා නම් ඔකට උත්තරේ කියන්නේ මෙහෙම. පුනර්ජනනීය නොවන ශක්ති සම්පත් පිච්ච කරපුවාම ඒවා ඉවර වෙලා යනවා. එතකොට අපිට ශක්තිය නිපදව ගන්න බැරුව අපි අමාරුවේ වැටෙනවා. හැබැයි පුනර්ජනනීය ශක්ති සම්පත් පාවිච්චි කරපුවාම කොච්චර භාවිතා කරත් ඉවර වෙන්නේ. එහෙනම් අපිට විකටම ඒ ශක්ති ප්‍රබවය භාවිතා කරන්න පුළුවන්. මම වීඩියෝ එක ලෑස්ති කරනකම් ඔගොල්ලෝ වැඩේ කොට දාන්න. ඒ ප්‍රතිමාව වැඩ කරන්නේ නැති. තව එකපාරක් කියලා අහගෙන ඉන්න. පුනර්ජනනීය වන ශක්ති ප්‍රබව පාවිච්චි කරපුවාම කෙතරම් පාවිච්චි කරන් නිමාවට පත් වෙන්නේ නෑ. හැබැයි පුනර්ජනනීය ඒක ලියලින්න. පුනර්ජනනීය ශක්ති සම්පත් කෙතරම් පාවිච්චි කරත් නිමාවට පත්වන්නේ නැහැ. පුනර්ජනනීය වන ශක්ති සම්පත් කෙතරම් පාවිච්චි කරත් නිමාවට පත්වන්නේ නැහැ. හැබැයි පුනර්ජනනී අර පිටිපස්ස කළුවා පුනර්ජනනීය නොවන ශක්ති සම්පත් පාවිච්චි කරපුවාම ඒව කාලයක් යනකොට ඉවර වෙලා යනවා. ලියන්න. පුනර්ජනනීය ශක්ති නොවන ශක්ති සම්පත් පුනර්ජනනීය නොවන ශක්ති සම්පත් පාවිච්චි කරපුවාම ඒව කාලයක් යද්දී නිමාවට පත් වෙනවා. පුනර්ජනනීය නොවන ශක්ති සම්පත් පාවිච්චි කරපුවාම කාලයක් යනකොට ඒවා නිමාවට පත් වෙනවා.
හරිවද මොකද නේද හොඳ බබා කියන්නේ පාලි ඉබ්‍රී කියන්නේ ලිහනද පාලි ඉබ්‍රී කියවන්න කොහොමද පදරවාන් හරියන්නේ හරියන්නේ මේ ගොල්ලානේ වැඩි කනවානේ කියන්න වස්තු නිමාවේ වෙරි ගුඩ් කියන කබල් ඔය හතවසේ ළමයි මොකද්ද කරන්නේ දුක් ඒගොල්ලෝ නිදාගෙන කියන්නේ ඉන්නවනම් ඉන්න කියන්නේ ඒගොල්ලෝ ඉන්නවනම් ඉන්න කියලා නැත්තම් යන කියන්නේ දුක් හතවසර ඉන්නවනම් ඉන්න යනවනම් යන්න ඔක දොර අරින්න ආරමය කරන්නේ ඔකලාදන් හරි ඒක නිසා පුතේ අවසාන කරන්න එම නිසා වඩා සුදුසු වන්නේ පුනර්ජනනීය ශක්ති සම්පත් පාවිච්චි කරන පුනර්ජනනීය නොවන ශක්ති සම්පත් පාවිච්චි කරන එකද එළදෙන පාය කාදක් එම නිසා වඩා සුදුසු වන්නේ පුනර්ජනනීය ශක්ති ප්‍රබවය පුනර්ජනනීය වන ශක්ති ප්‍රබවය ශක්ති ප්‍රබවය අද දවසේ කතාව කියන්නයි සූදානම. මේ ඔයා දන්නවද අපි ප්‍රතිශක්ති කරන පද්ධතිය ගැන මොනවද ප්‍රතිශක්ති කරන පද්ධතිය කියන්නේ කිය ප්‍රතිශක්ති කරන පද්ධතිය අහලා තියෙන නෑ මෙන්න මේක දැනගන්න පුතා මේ තත්පරයේදී ඔයා හුස්ම ගන්නවනේ ඔයා කාලා බීලා ඉන්නේ ඔයාගේ තුවාලත් ඇති නේද ඔයාගේ සිදුරු තියෙනව නේද කොහෙද හටේ එකයි නාසේ එකයි ගොඩක් තැන්වල සිදුරු තියෙනවනේ ඔය සිදුරු හරහා හරි මේ උදාහන් ඔයාගේ ඇඟ ඇතුළට අනේ මොනාද කෙල්ලේ කරන්නේ ඔයාගේ ඇඟ ඇතුළට නොයෙකුත් ශුද්ධ ජීවීන් ඇතුළේ එනවා නේද හැබැයි ඒගොල්ල ඇතුළේ එනවාට ආදරේද නෑ ඔයාලා ලේඩ රෝග හදන්න ඉම්බුරාත්‍රේට යන්නේ ආන්දරේට යන්නේ ඔයාගේ ඇතුළට යන්නේ පුතේ ලෙඩ රෝග හදන්න හැබැයි ඔයාලා හැම තිස්සෙම ලෙඩ රෝග හැදෙනවද නෑනේ අයියේ නැතේ ඇයි නැතේ ඔයාගේ ඇඟේ ඇතුළේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය වගේ ඒ පිටතින් එන සියලු දෙනාවම ඔකලවන්න එපා
මේ මරණයට පත් කරනවා. තේරුණාද? ඒව මරා ගන්න බැරුව ගියොත් තමයි ඔයාට ලෙඩ දුක් හැදෙන්නේ. තේරුණාද? මරා ගන්න බැරුව ගියොත් තමයි ඔයාට ලෙඩ දුක් හැදෙන්නේ. මේ දවල් මිනිස්සු හැදෙනවා කියන්නේ කොහෙන් හරි සෙම් ප්‍රතිෂ්ඨා වෛරසයක් ඔයාගේ අතට ඇවිදලා ඌව මරා ගන්න බැරි වෙලා ඔයාට හැදෙනවා. දැන් ඒ වුණාට මේ පන්ති ඕන තරම් ඇති හෙම්බිරිස්සාව දින අය. එයා කිඹුම් අරීවි. ඕන තරම් වෛරස මේ හෝල් එක ඇතුලේ තියෙනවා. හැබැයි ඔයාට හෙම්බිරිස්සාව හැදෙනවා නෑ. හැමතිස්සෙම හැදෙන්නේ පැහැදිලි නේද? ඒ වගේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය නිසා. එහෙනම් ඔයා දැනගන්න කිසිදු වෙලාවක ඔයාගේ ඇඟ ඇතුළට කිසිදු ශුද්ධ ජීවීන්කුට එන්න ඉඩ දෙන්නේ නැහැ ඔයාගේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය. තේරුණාද? ඔව් පුතා, හිතන්න මෙන්න මෙහෙම ඔයාගේ ඇඟට කකු මේ කට්ටට කට්ට කියනවා කියලා හිතන්න කවුරුහරි. මේ දැන් කට්ට ඔයාගේ ඇඟේ දෙයක්ද? නෑ නෙල මත් පිටරින් ආපු දෙයක්. එතකොට මේ කට්ට ඔයාගේ ඇඟේ දෙයක් විතර ඔයාගේ ඇඟ පිළිගන්නවද? නෑ. මොකද කරන්නේ? මේ කට්ටට එරෙහිව මහා දෙවන්ත විදිහට ඔයාගේ ඇඟෙන් ප්‍රතිදේහ නිපදවන්න ගන්න ප්‍රතිශක්ති කරන පද්ධතිය වැඩ කරන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ කට්ට වටේ මොකද වෙන්නේ? ඇසවන්න ගන්නවා. සැරව හැදෙනවා. මේ කට්ට ඉවත් වෙලා යනකම්ම ඔයාගේ ඇඟෙන් මේ කට්ටට එරෙහිව මර යුද්ධයක් කරනවා. කොහොම හරි අයින් වෙනකම් යුද්ධ කරනවා. නතර වෙන්නේ. තේරුණාද? පුතේ ඔයා හිතන්නකෝ, දැන් හදිසියෙම අපේ රශ්මිත මල්ලි යනවා. රශ්මිත මල්ලි මුද්දක් දාගෙන යන්නේ. මේ තියෙන මුද්ද මේ දාගෙන යද්දි හොරෙක් කැවිලා කඩුගින් කොටලා ඔව් අචාර කරන තැල්ලා දුවා. දැන් අත තියෙනවද? දැන් අත කොටේ. දැන් මොකද කරන්න? දැන් රශ්මිත අඳන්න ඉන්නවා අත් කොටේ තියාගෙන. අනේ මට අතක් නෑ නේ කිය. ඊට පස්සේ රශ්මිතත් කරන්න ඕන හැන්දෑවකට ඔය පාරක ඉඳලා කඩුවක් අරන් ගිහලා කලරේ කොටලා අදාරන් දුවන්න ඕන හොස්පිටල් එකට. ගෙනහිල්ලා දොස්තර මහත්තයාට කියලා හයි කරගන්නවා. මෙන්න බඩු. හැබැයි ළමයි වීම හයි කරගන්න පුළුවන්. පුළුවන්. ඇට කෝට්ට හයි කරනවා. ලේනහර හයි කරනවා. ස්නායු වල ස්නායු හයි කරනවා. වැඩේ කොට දාගන්න. හැබැයි පුතේ පහිතරන වැඩේ හරියයි කියලා නෑ. මේක පිටතින් ආපු ද්‍රව්‍යයක් කියලා ඔයා ගැඟ දන්නවා. මේ කොටස පිටතින් ආපු කොටසක් නිසා ඔයා ගැඟ මෙයාට එරෙහිව ඇවන්ත විදියට ප්‍රතිදේහ නිපදවනවා. ප්‍රතිශක්ති කරන පද්ධතිය තියා ගන්නවා. ඒතකොට ඒක ප්‍රතිඵලයක් විදියට මේ අත කුණු කරලා මේවට එරෙහිව හදන ප්‍රතිදේහ මගේ සමාහකයන් මැරිලත් යනවා. ඒ හින්දා කාගේවත් එකක් එහෙම බද්ධ කරගන්න අමාරුයි. එනකොට අහලා තියෙනවා වකුගඩුවෙන් බද්ධ කරනවා. පොතේ ගොඩාක් බලලා 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 ගැළපෙනව අඩු ගඩුව තමයි බද්ධ කරගන්නේ. ප්‍රතික්ෂේප කරන එක අඩුම කරන එක. ඒකම බද්ධ කරගත්තා දවස ගානේ බෙහෙත් දොන්න ඕන. අර දාපු වකුගඩුව ගඩුව ඔයාගේ ඇඟ විසින් ප්‍රතික්ෂේප කරන එක නතර කරන්න. තේරුණාද මම වාඩි කියන දේ? හරි. දැන් මේ අපි ඇඟේනේ. පොතේ සමහරක් අය ඉන්නවා, සමහරක් ජීවීන් ඉන්නවා පොතේ. ඒගොල්ලොන්ට මෙන්න මෙහෙම ජීවෙන්නේ ඉන්නවා පුතා. ඒගොල්ලොන්ට මේ සිල්ලුව මෙහෙම වෙනවා. ඔයා දැකලා තියෙනවද මුහුදේ ඉන්න බෙල්ලෝ? ඈ බෙල්ලෝ ඉන්න දැකලා තියෙනවනේ මෙන්න මේ වගේ බෙල්ලෝ. අර දෙපියන් බෙල්ලෝ එහෙම. මොයි බෙල්ලෝන්ගේ වර්ගයක් ඉන්නවා නම් මුතු බෙල්ලෝ කියලා જાතිය. උන්ගේ ඇඟ ඇතුළත ඔය පරපෝෂීන් වගේ කෙනෙක් ඇතුළු වුණා. මොකෙක් හරි කෙනෙක් ඇතුළට ගියොත්, වැලි කැටයක් හරි ඇතුළට ගියොත්, දැන් ඔයාගෙන කට්ටක් ආව පැසවනවානේ. මේගොල්ලෝගේ මොකද වෙන්නේ? මෙයාගේ මේ වටිනට මේක ඔයාගෙන් අයින් කර, එයාගෙන් අයින් කරන නිසා මේක වටේට කැල්සියම් කාබනේට් වලින් ඔන්නෝම කටුවක් හැදෙනවා. මේක හරි ලස්සන්ට හැදෙනවා. මේකට මං කියන මොකක් කියලාද? මුතු කියලා. අපි ඉන්දියන් සාගරේ මුතු ඇටයක් නේ ළමයි. එතකොට අර ඉස්සර කතාවල කියන රන් වෙදී මුතු මැණික් දෙනවා කියලා. ඒ කියන්නේ මුතු කියන ගොඩක් වටින දෙයක්. හැබැයි ළමයි ඒක ගන්න බෙල්ලොන්ගෙන් තමයි. මේ ඉස්සර වටිනවනේ, දැන් ඒව මුතු වටින්නේ නැහැ. ප්‍රධාන දැන් එච්චර මුතු වටින්නේ නැහැ. ඇයි? චීනේ එහෙම ළමයි කරන්නේ මේ වගේ මුතු බෙල්ලෝ අරගෙන පොඩි කාලෙදිම
වගා කරනවා කන්න බොන්න දීලා ටැංකිය එක හදනවා. හදලා උන්ගේ ඇඟ ඇතුළට වෙලිකට ඇතුල් කරනවා. වෙලිකට 10ක් විතර ඇතුල් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ 10 වටේටම මුතු යට 10ක් හැදෙනවා. මේ විදිහට ළමයි මුතු ලක්ෂ කෝටි ගණනින් දැන් හදනවා. ඉත දැන් ඒක එච්චර වටිනාකම නැති වෙලා තියෙන්නේ. මං අද වාර කියලා දෙන්න හදන්නේ මේ මුතු ව්‍යාපාරය ගැන තමයි. තේරුණා? හරි. ඒ සතෙක් වගේ හැසිරෙන්න පයිති වැදගත් ළමයි පුනම් අපේ අත කපල අපේ අත මහයි කරවත් සමානක් පිලා හරියනවා. ඒවනම් කරන්න අමාරුයි පුතේ. ඔය ෆිල්ම් වල විතරයි එහෙම කරන්නේ.
බලන්න මේ දෙල්ලගේ ගැටලට පරපෝෂිතයෙක් කියන චුටි පණුවෙක් වගේ කියන්නේ. ගියයින් පස්සේ දෙල්ලගේ ගැටලෙ මේ මේක මෙයා මැරෙනවා. එතකොට මෙයාව වට කරගනිමින් අර ආරක්ෂිත ආවරණයක් හැදෙනවා. නෑ ඉවරයි, ඌ මැරෙනවා නේ මේක ඇතුලේ. කොහොම ස්ථාන හැදිලා 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 කාලයක් යනකොට තමයි මේක මුතු ඇටයක් වෙන්නේ. හරි, එතන මනුස්සයන්ට පුළුවන් පුතේ මෙයාව අනේ නැතු බිල්ලු අරන් ගෝනේ කොහෙද? හරි මේ බලන්න, මේ ඉන්නේ මුතු බිල්ලෝ. මේගොල්ලෝ මේ වගේ තැන්ක් යූ තමයි වගා කරන්නේ. වගා කරලා අර විදිහට වෙලිකට වගේ දේවල් නැගී අතුලට යවලා. අන්න පේනල් මුතු ඇතුළේ තියෙන අර එතකොට මේගොල්ලොන්ගේ මුතු ටික අරගෙන ඉතුරු මස් ටික මනුස්ස ආහාරයට හෝ සතුන්ගේ ආහාරයට යොදා ගන්නවා. බලන්නකෝ මොනාද කියලා. පේනල් මුතු එතකොට අටුවල සිප්පි කරන්නේ සිප්පියම ගන්න. ගණන් කරන්න තෝරනවා. පේනවනේ මුතු නේව තමයි ගැහනු අය පරේ බලේ. පේතිය මේන මුතු මේක වගා කරලා අන්න මුතු බෙල්. මේ වගේ තැන්ක් යූ ලා දන්නේ ඒගොල්ලෝ. අපේ රටේ නම් තමයි වගා කරන්නේ නැහැ. ඉන්න මූලින් ස්වභාවිකය. හරි දැන් දරුණාද මුතු කොහොමද එන්නේ කියලා, දැන් තේරුණාද මුතු හැදෙන්නේ කොහොමද කියලා. ඇති නේද? එහෙනම් අපි ආඩපණ යනවා. ඇක්ටිව් අප ඇක්ටිව්. එතකොට වැඩේ තියෙන බබෝ බබෝ අහන්නකො. දැන් ස්වභාවික මුතු තියෙනවනේ. මේ ස්වභාවික
ඔළුවෝ මොනා කරන්නේ ස්වභාවික මුතු තියෙනවානේ. ස්වභාවික මුතු වලට තියෙන තැන නැති වෙලා තියෙන්නේ මේ කෘත්‍රිම මුතු නිසා. ඇයි ඒ? ඕන තරම් දැන් මුතු ගන්න තියෙනවා. ඒකට දුර්ලභ නැහැනේ. ඒක නිසා මේවට ලැබෙන වටිනාකම් මට ටිකක් අඩු වෙලා තියෙනවා. දැන් අර ඉස්සර කිව්වා වගේ රන් දෙදී මුතු මැණික් කියලා. දැන් ඒ මුතු කවුරු ගණන් ගන්නෑ. වටින්නැත්තෙම නෑ, ඉස්සර කලා වටින් නෑ කියලා කියන්න. හරි එරනවා නේද? ලියන්න ලොකු මාතෘකාව මෙතැන් පස්සේ පාඩම් පටන් ගන්නවා. ලියන්න විවිධ ශක්ති ප්‍රභව කියලා. විවිධ ශක්ති ප්‍රභව, විවිධ ශක්ති ප්‍රභව. පෙළමල නෑ කොල්ලු. විවිධ ශක්ති ප්‍රභව. හතවසර මං කිව්වා එක් පොයි ලියටෙනා ඉන්න නැත්තන් ඇතුළට ගලා ඉන්න දගලන්න මේක දොර ඉහට මෙහාට. විවිධ ශක්ති ප්‍රභව. විවිධ ශක්ති ප්‍රභව. පළවෙනි ශක්ති ප්‍රභවය ලියාගමු කවුරුන් කියලද? අපේ ලෝකේ තියෙන වැදගත්ම ශක්ති ප්‍රභවය සූර්යයා. අංක එක දාන ලියන් මාතෘකාව සූර්යයා ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. හරි අංකක දාලා ලියන්න සාමාන්‍ය දෙයක්. සූර්යා හරිද? මොකද මිතාලිවේ සූර්යා කියලා. කොල්බෝ අනේ දඟලන්න එපා බොලේ. ඉස්සේ කඩේ මේ මේ ඉන්නේ සූර්යා. හරි මේ සූර්යාගේ අපේ පෘථිවියට ලැබෙන ශක්ති වර්ග දෙකක් තියෙනවා. මොනවාද? ආලෝකය ලැබෙනවා, වෙන තාපය ලැබෙනවා, විදුලිය ලැබෙන්නේ නැහැ පුතේ. මේ ආලෝකය විදුලිය බවට අපි පරිවර්තනය කරගන්නවා නේ. එතකොට මේ ශාකවලින් ප්‍රවාහ සංශ්ලේෂණය කළා සතුන්ට ආහාර හදලා දෙන්නේ කවුරු මගින්ද? සූර්යා මගින්ම තමයි. ඇත්තටම නොවේ මේ යම් කිසි දවස දුව ලොකු වැඩක ඉන්න යනේ. ආගෙන ඉන්න යනේ පාඩම. පාඩම ආගෙන ඉන්නේ. යම් කිසි දවසකට අපේ පෘථිවියට සූර්යා ලෝකෙ නොලැබී ගියහොත් එම ඔයා මම කවමදාක්වත් මේ පෘථිවිය මත ජීවත් වෙන්නේ නැහැ. එහෙනම් මේ පෘථිවිය මත තියෙන වැදගත්ම වැදගත් ශක්ති ප්‍රබලය වෙන්නේ සූර්යායි. ලියන්නක පළවෙනි තරුව දාලා විස්තරත් ගොඩක් තියෙන කතා කරන්න. ලියන්න පෘථිවිය මත ඇති පෘථිවිය මත ඇති වටිනාම ශක්ති ප්‍රබවය වන්නේ පෘථිවිය මත ඇති වටිනාම ශක්ති ප්‍රබවය වන්නේ පෘථිවිය මත ඇති වටිනාම ශක්ති ප්‍රබවය වන්නේ මොනවාද කියන්නේ? සූර්යාය. සූර්යාගේ සිත එකකට මලියවත් කවන්නේ. සූර්යාගේ සිට ප්‍රධාන ශක්ති වර්ග දෙකක්
සූර්යාගේ සිට ප්‍රධාන ශක්ති වර්ග දෙකක් පෘථිවියට ලැබේ. සූර්යාගේ සිට ප්‍රධාන ශක්ති වර්ග දෙකක් පෘථිවියට ලැබේ. දෙකක් පෘථිවියට ලැබේ. ප්‍රමිලකන් දෙක ලියන්. මොනද ආලෝක ශක්තිය, ප්‍රමිලකන් දෙක තාප ශක්තිය. ආලෝක ශක්තිය අනිතක මොනාපට තාප ශක්තිය. ඒ ළමයා කතාරන්නේ ඇඳගන්න සංගලනයක්. ඔව් ඇඳගන්න. ආලෝක ශක්තියයි තාප ශක්තිය කියලිවා ඇඳගත්තා. Good. අනි මට අර කියන්න බැරුව කියන්නේ හරි අදගත කිස්සලා.
ලබන සතියේ සිට ඔයාට සතියක් කර සතියක් අනිවාර්යෙන්ම ස්පීඩ් ටෙස්ට් එකක් ලැබෙනවා. ඒක මේ පැය ගානක එකක් නෙමෙයි, විනාඩි 10ක ස්පීඩ් ටෙස්ට් එකක්. හරිද? අද අපි එක 10 වසරේ ඉඳන් පටන් ගත්තා. එතකොට ඔයාට ස්පීඩ් ටෙස්ට් එක දෙන්නේ දැන් ලබන සතියේ මම ස්පීඩ් ටෙස්ට් එක දෙනවා. අද උගන්නපු දේවල් තියෙනවානේ, ගිය සතිය උගන්නපු දේවල් තියෙනවානේ, අන්නේ දෙකෙන් විතරයි ස්පීඩ් ටෙස්ට් එක තියෙනවා. ඒක තියෙන වටිනම දේ තමා අද රෑ 12ට කලින් ඔයාට ගෙදරට මම ලකුණු SMS කරනවා. තේරුණාද? අද පේපර එක මම ටෙස්ට් එක ඔව් යන්නේ සතිය තියෙනවා. දැන් ලබන සතිය තියෙනවානේ, ලබන සතිය තිබ්බහම ඒ සතියේ ලබන සතියේ රෑ 12ට කලින් මම ඔයාට ගෙදර ලකුණු ටික SMS කරනවා. ලකුණු හොඳ වුණොත් අම්මගේ උමකෝටියයි, ලකුණු වැරදි වුණොත් අඩු වුණොත් කොසමිකෙන් පාරක් ලැබෙනවා. ඒක නිසා ඔගොල්ලෝ හැම සතියකම තියන්නේ නැහැ. හැබැයි හරි දැන් ලබන සතිය තියෙනවා, ඊළඟ සතිය තියෙනවා, අනිත් සතිය තියෙනවා. සතියක් යන සතියක් තියෙනවා. WhatsApp මෙසේජ් එකක් නෙමෙයි වන්නේ SMS එක. ඒකකින් පේපර් එකෙන් පේපර් එක නැහැ. බොහෝ වෙලාවට ප්‍රශ්න වලට ලියන්න නෙමෙයි තියෙන්නේ. ඉරියව්වෙන්න, හරිරරින් දාන්න. ඒ වගේ බොහොම සරල පේපර් එකක් තමයි ලැබෙන්නේ. කියන්න දන්නේ. හරි. දැන් සූර්යා සූර්යාගේ කරුණ ටික චුට්ටක් ලියන්න. ලියන්න. සුවිය මතට ගෝඩ් ලස්සනයි. හරි. හයිදී කොල කැරිව ලියන්න. ලියන්න. සුවිය මතට සූර්යාලෝකය ලැබුණ විට පෘථිවිය මතට සූර්යාලෝකය ලැබුණ විට පෘථිවිය මතට සූර්යාලෝකය ලැබුණ විට හරිත ශාක මගින් ලැබුණ විට හරිත ශාක මගින් ශාක මගින් පෘථිවි මතට සූර්යාලෝකය ලැබුණ විට හරිත ශාක මගින් ප්‍රභා සංශ්ලේෂණය කිරීම සිදු කරයි. ප්‍රභා සංශ්ලේෂණය කිරීම සිදු කරයි. කිරීම සිදු කරයි. ප්‍රභා සංශ්ලේෂණය කිරීම සිදු කරයි. කරයි. අලුත් පරුවකින් පටන් ගන්න. එබැවින් එබැවින් පෘථිවිය මත ඇති එබැවින් පෘථිවිය මත ඇති වැදගත්ම ශක්ති ප්‍රභවය වන්නේ පෘථිවිය මත ඇති වැදගත්ම ශක්ති ප්‍රභවය වන්නේ වැදගත්ම පෘථිවිය මත ඇති වැදගත්ම ශක්ති ප්‍රභවය වන්නේ සූර්යාය. නෑ, සූර්යාය ප්‍රභවය යන පිටකරණය කියලා. සූර්යාය. හා ගුඩ්. ලියන්න කොහොතේ මේ මේකෙන් අපි ඉවර කරමු. එබැවින් ඊළඟ තරුව එබැවින්
එබැවින් අප ගන්නා සියලු ආහාරවල එබැවින් අප ගන්නා සියලු ආහාරවල ගබඩා වී ඇත්තේද අප ගන්නා සියලු ආහාරවල ගබඩා වී ඇත්තේද මොනවද පුතේ? සූර්ය ශක්තියයි. ඇත්තේද? සූර්ය ශක්තියයි. හරි, අපි අදට සමාප්ත කරමු. Thank you.